මේ ෆිල්ම් එක ආරම්භ වෙන්නේ තරුණ විය පසුවන ඇස් දෙකම නොපෙනෙන සොෆි ඇගේ ගමන් මල්ල අසුරන ආකාරය පෙන්වමින්. ඇය කිසිදු ශබ්දයක් නොකර සෙමෙන් පඩි පෙළ පැස දොර පැත්තට ගමන් කරන්නට උත්සාහ කරනවා. කොහොම හරි ඇගේ මවට මේක දැනිලා ඇවිත් ඇය යන්නේ කොහේදයි ඇයගෙන් අහනවා. සොෆි ඇයට කියනවා ඇයට අලුත් වැඩක් ලැබුණා කියලා. නමුත් ඇයගේ මව ඇය වැරදි මාර්ගවලින් මුදල් හොයනවා ඇති කියලා කනස්සල්ලට පත්වෙනවත් එක්ක ඇගේ බැංකු ගිණුමේ තැන්පත් කර ඇති මුදල් ගැන ඇයගෙන් විමසනවා. ඇය තම මවට දන්වන්නේ ඇය ධනවතුන් සඳහා ගෙවල් බලාගන්නා බවත් පාරේ යන ගමන් ඇයට දුරකථනින් මේ බව කියන්නටත් ඇය අදහස් කළ බවයි. ඔවුන් දෙදෙනාම සොෆි කැබ් රථයක නැගී යාමට පෙර වැළඳ ගන්නවා. සොෆි ඔලිම්පික් මලල ක්‍රීඩිකාවක් වීමට සිහින මැවූ හිමමත ලිස්සා යන ක්‍රීඩිකාවක් වුණත් අක්ෂි රෝගයක් නිසා අන්ධභාවයේ ඇති බව හඳුනා ගැනීමත් එක්ක ඇගේ සිහින බොඳ වෙලා ගිහින් තියෙනවා. ඇය කඳුකරයේ තියෙන නිවසකට ළඟා වෙනවා. නිවසේ හිමිකරු වන ඩෙබ්‍රා ඇයව පිළිගෙන ඇගේ බලලාව බලාගන්නා ආකාරය ගැන ඇයට කියලා දෙනවා. නිවස බලාගන්නෙක් සොයාගන්නට අපහසු වුණ බවත් ඒ සඳහා අවසාන මොහොතේ හරි දැන්වීමට පිළිතුරු දීම ගැන ඩෙබ්‍රා සොෆීට ස්තුතිවන්ත වෙනවා. ඇය මෑතකදී දික්කසාද වීමෙන් පසු ටික කාලයක් නිවසින් එළියේ ගත කිරීමට අවශ්‍ය බවද ඇය දන්වනවා. ඩෙබ්‍රා සොෆීට නිවසේ සියල්ල ඇතිතැන් පෙන්නන්නට උත්සාහ කරන නමුත් සොෆි පවසන්නේ ඇයට ඒවා තනියම සොයාගන්න පුළුවන් කියලා. ඩෙබ්‍රා හැමදේම කොහෙද කියලා සොෆීට කිව්වට පස්සේ එතනින් පිටත්ව යනවා. සොෆි බලලාගේ බෙල්ලට මොනිටරයක් සවිකර ඇගේ මිතුරෙක් වන කැම්ට වීඩියෝ ඇමතුමක් ලබා දෙනවා. අමතර මුදල් සඳහා නැවත විකිණීමට මිල වැඩි භාණ්ඩ සොරකම් කිරීමට ඔහු සොෆීට උදව් කරන බව පෙනී යනවා. කැම් ඇයට නිවස වටා සෑම දෙයක්ම පෙනෙන විදිහට විස්තර කර උපදෙස් ලබා දෙනවා. අවසානයේ ඔවුන් වයින් ගබඩා වෙත ළඟා වෙන අතර සොෆී එක් බෝතලයක් ගෙන එහි මිල කීයක් දැයි බලන ලෙස කැම්ට කියනවා. ඉන් පස්සේ ඇය එය ආපසු තැබිය යුතු බව කැම් ඇයට කියන්නේ ඔහුට ආපසු මේ වගේ දේවල් දිගටම කළ නොහැකි බව කියමින්. නමුත් ඔහු කිසිම වරදක් නොකරන බවත් වැරදි සියල්ලේම බර ඇය බාරගන්නා බවත් සොෆී ඔහුට කියනවා. කැම් ඇයට සොරකම් කරන භාණ්ඩ නැවත විකිණීම සඳහා ඔහුගේ උදව් ලබා දෙන බව ඇයට මතක් කර දෙන අතර එයින් ඔහුද වැරදිකරුවෙකු වෙන බව කියනවා. ඉන් පස්සේ ඔහු ඇයට අවසාන නිවේදනයක් ලබා දෙනවා. ඒ ඇය වයින් සොරකම් කරොත් ඔහු හා ඇය සමග තියෙන යාළුකම් ඉවරයි කියලා. කැම් ඇගේ මාර්ගෝපදේශකයා විදිහට කටයුතු කරමින් පැරාලිම්පික් සඳහා පුහුණු වෙන්නට උදව් කරන්නට ඉදිරිපත් වුණ කාලය ගැන ඔවුන් තර්ක කර නමුත් සොෆි එය ප්‍රතික්ෂේප කරනවා. ඇය විසින් බෝතලේ නැවත තිබුණ තැනම තියන්නට තීරණය කළත් ඇගේ දුරකථනයේ සම්බන්ධතාවය විසන්දි වෙලා යනවා. පසුව ඇගේ දුරකථනයේ වොයිස් ඇසිස්ටන්ට් මාර්ගෙන් ඇගේ ඊමේල් වලට සවන් දෙන අයුරු දැකගත හැකි වෙන අතර ඇයගේ මවගේ ඊමේල් එකක් ඇයට හමු වෙනවා. එහි C4Me නම් වන ඇප් එකක් ගැන කියවෙන අතර එය අන්ධ පුද්ගලයන්ට සජීවී වීඩියෝ ඇමතුමකින් සහායකයෙකු හා සම්බන්ධ වීමට ඉඩ සලසන බව ඇය දැනගන්නවා. ඇය සියලුම ඊමේල් මකා දමා ඇවිදගෙන යද්දී ඩෙබ්‍රා ඇයට කතා කරන අතර ඇමතුමේ සිටියදීම නිවසේ ආරක්ෂිත පද්ධතිය සක්‍රිය කරන ලෙස සොෆීට කියනවා. පසුව ඇය විවේක ගන්නට නිවසින් පිටව ගිය නිසා සහ නිවසේ ආරක්ෂිත පද්ධතියෙන් දොර අගුළු දමා තියෙන නිසා ඇය එළියේ හිර වෙනවා. ඇය කැම්ට නැවත අමතන්නට සිතන නමුත් නතර වෙලා වොයිස් ඇසිස්ටන්ට් හරහා C4Me කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරන්නට තීරණය කරනවා. ඉන් පස්සේ ඇය ෆ්ලොරිඩාවල පදිංචි කෙලි නම් වුණ පරිගණක ක්‍රීඩිකාවක් හා සම්බන්ධ වෙනවා. ඒත් කෙලි සොෆි ගැන අනුකම්පාවෙන් මුලදී සලකන්නේ නැහැ. පසුව බොහොම අසීරුවෙන් ඇය අවසානයේ බිම් මහලේ අගුළු නැදමූ දොරකින් ඇතුළට යන්නට සමත් වෙනවා. සොෆි ඇමතුම අවසන් කරන්නේ කෙලිට ස්තුති කරමින් සහ ඇයව ප්‍රමුඛතාවයක් ලෙස තමන්ගේ ඇප් එකේ සේව් කරගනිමින්. රාත්‍රියේදී මෝටර් රථයක් නිශ්ශබ්දව පිටද නවත්වන අතර ඩේව් සහ ඈනි නම් වුණ මිනිසුන් දෙදෙනෙක් ඇතුළේ කවුරු හරි ඉන්නවා කියලා නොදැන ගෙදරට හොරෙන් ඇතුළු වෙනවා. සොෆි ඒ ශබ්දයෙන් අවදිවන අතර ඒ බලලාදැයි බැලීමට පිටතට යනවා. ඉන් පස්සේ ඈනි රූපවාහිනිය ගලවා පිටුපස බිත්තිය ඉවත් කරනවා අපිට බලාගන්න පුළුවන් වෙනවා.
සොෆී බලල් මොනිටරේ ක්‍රියාත්මක කරන අතර ඇය එහි ශබ්දය අනුගමනය කරන අතරතුර එය බීප් වීමට පටන් ගන්නවා. හර්නිටද ඒ ශබ්දය ඇසෙන අතර ඔහු ඒ කුමක්දයි බලන්න එය අනුගමනය කිරීමට පටන් ගන්නවා. ඔහු බලලාම හොයාගෙන තේරුම් ගන්නවා ඔවුන් ඉන්නේ තනිවම නොවේ කියලා. සැඟවුණු සේපුවක් විවෘත කරන්න යද්දී ඩේවිඩ්ගෙන් ශබ්දයක් නිකුත් වෙන්නේ සොෆී කාමරයට ඇතුල් වීමට ආසන්න වෙද්දීමයි. මේන් සොෆීට තේරෙනවා කිසියම් කෙනෙකු එතන සිටිනවා කියලා. ආනි ඩේව්ට නිශ්ශබ්දව සිටින ලෙස පවසන අතර නිවසේ යමෙකු සිටින බව ඔහුට දන්වමින් සැලැස්ම දිගටම ක්‍රියාත්මක කළ යුතු බවත් පුද්ගලයෙක් පැමිණියොත් ඒ ගැන වග බලා ගන්නටත් වෙන බවත් කියනවා. මේක ඇසුන සොෆී එතනින් ගිහින් හදිස්සි ඇමතුම් සේවය වන 9:11 අමතනවා. නමුත් ඉන් ඇයට දන්වන්නේ ඔවුන්ට සොෆීගේ ස්ථානයට ළඟා වීමට යම් කාලයක් ගතවන බවයි. ඇයට දිගටම ඇමතුමේ ඉන්න කියලා කිව්වත් සොෆී ඇමතුම විසන්දි කරලා කැම්ට කතා කරනවා. ඔහුගෙන් පිළිතුරක් නැති නිසා ඇය නැවතත් කෙලීට කතා කරලා යම් කෙනෙක් නිවසට අනවසරයෙන් ආපු බව කියනවා. කෙලී ඇයට පවසන්නේ කොහේ හරි සැඟව සිටින ලෙසයි. නමුත් සොෆී එවිට කියන්නේ ඇය නිවසේ සිටින බව ඔවුන් දන්නා බවත් ඔවුන් ඇයව ලුහුබඳින බවත් ඒ නිසා ඇයට එතනින් ඉවත්ව යා යුතු බවයි. කෙලි දුරකතනයෙන් ඩේව් ඩ්‍රිල් කරනවා සහ ඇනි ඇයව සොයන්නට උත්සාහ කරනවා දකින අතර ඉන් පස්සේ කෙලි ඇයට පිටතට යන ආකාරය ගැන උපදෙස් දීමට උත්සාහ කරනවා. කෙලි සොෆීගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගෙන් සැඟවී සිටින ලෙසයි. නමුත් සොෆී ඇගේ මුරණ්ඩු ස්වභාවය නිසා ඉදිරිපස දොර කොහිදයි ඇය දන්නා බව කියමින් ඒ දෙසට වේගයෙන් දුවගෙන යන්නේ කෙලීගේ විරෝධය නොතකායි. නමුත් ඇයට මිනිසුන් ඇයට කතා කරනවා ඇසීමෙන් පස්සේ සැඟවීමට සිදුවෙනවා. ඇනි ඔවුන්ගේ නායකයා වන රිකෝට කතා කර තත්ත්වය ගැන ඔහුට දන්වන අතර ඔවුන්ගේ නිවසේ සිටින පුද්ගලයා සොයන අතරතුර ඩ්‍රිල් කරන එක දිගටම කරගෙන යන්නට කියලා ඔවුන්ට අණ ලැබෙනවා. කෙලි සොෆීගෙන් ඉල්ලා සිටින්නේ ඇය සිටින තැනම සිටින ලෙසයි. නමුත් ඇය එය අසන්නේ නැතිව නිවසින් පිටව යනවා. එහිදී කෙලි ඕටිස් නම් වුණ වෙනත් මිනිසෙකු දකිනවා. ඕටිස් සොෆීට නවතින ලෙස කියමින් ඇයව අල්ලා ගන්නට සමත් වෙනවා. හසු වුණාට පස්සේ වීඩියෝ ඇමතුමත් විසන්දි වෙනවා. ඕටිස් ඇයව ඇතුළට ඇදගෙන යන අතර ඇය පොලිසියට කතා කළ බව ඔවුන්ට සොයාගන්නට පුළුවන් වෙනවා. ඔවුන් ඒ බව රිකෝඩ් දන්වන අතර ඔහු සොෆීගෙන් ඇය එහි කරන්නේ කුමක්දයි අසනවා. ඇය බලලාව සහ ඒ නිවස බලාගෙන සිටින බව ඉන් පස්සේ ඇය ඔවුන්ට දන්වනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ගන්නා ලෙස ඇය ඔවුන්ගෙන් ඉල්ලා සිටින අතර ඇය කිසිවක් නොකියන බවටද පොරොන්දු වෙනවා. පොලිසිය ඉක්මනින් එහි පැමිණෙන නිසා ඔවුන්ට ටික කාලයක් ඇති බවත් ඔවුන්ගේ මුහුණු සොෆී දැක ඇති බවත් ඕටිස් ප්‍රකාශ කරනවා. ඒ නිසා ඔවුන් දැන් ඇයව මරා දැමිය යුතු බව කියන අතර සොෆී තමන් අන්ධ බව මවුන්ට හෙළි කරනවා. ඉන් පසු ඔවුන් ඇගේ හඳුනුම්පත අරගෙන ඇගේ නම බලලා ඇය අන්ධ බව තහවුරු කරගන්නවා. ඔවුන් අනෙක් අයට උපදෙස් දෙනවා ඔවුන්ගේ බඩු අසුරගෙන යන ලෙස සහ සොෆීගෙන් පලක් නැති නිසා ඇයව අතාර දමන ලෙස. ඔවුන් තත්ත්වය ගැන තර්ක කරමින් සිටින අතර ඔවුන් සේප්පුවේ සඟවා තියෙන $7,000,000 ලබා ගන්නට පැමිණි බව සොෆීට දැනගන්නට ලැබෙනවා. ඉන් පස්සේ සොරකම් කරන මුදල් වලින් 5%ක කොටසකට පැමිණෙන පොලිස් නිලධාරීන්ගෙන් මිදීමට ඔවුන්ට උපකාර කරන්නට ඇය ඉදිරිපත් වෙනවා. ඒත් ඔවුන් ඇයව විශ්වාස නොකරන අතර ඇගේ බෑගය දෙස බලන ලෙස එවිට ඇය ඔවුන්ගෙන් ඉල්ලනවා. ඔවුන් සොෆීගත් වයින් බෝතලය සොයාගන්නා අතර ඇය එය නැවත වැඩි මුදලකට විකිණීමට යන බව ඔවුන්ට දන්වන්නේ ඇයගේද ඔවුන්ගේ මෙන්ම අභිප්‍රායක් ඇති බව ඔවුන් විශ්වාස කරමින්. ඉන් පස්සේ ඔවුන් ඔවුන්ගේ සැලැස්ම දිගටම කරගෙන යන්නට තීරණය කරන අතර සොෆී තමාට වැරදීමක් වුණ බව පවසමින් පොලිසියට නැවත කතා කරනවා. නමුත් ඇමතුමෙන් ඇයට පවසන්නේ පළමු ඇමතුම නිසා ඔවුන්ට තවමත් තත්ත්වය පිළිබඳ පරීක්ෂාවක් අවශ්‍ය වන බවත් ඒ නිසා නිලධාරියෙකු ඉක්මනින් නිවසට එනු ඇති බවත්ය. රිකෝ සොෆීගෙන් අසන්නේ ඇයට නිලධාරියාට බොරු කළ හැකිද යන්නයි. සොෆී විශ්වාසයෙන් ඒ බව තහවුරු කරනවා. මේ අතර කෙලි සොෆී ගැන කනස්සල්ලට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඇය දුටු සිදුවීම සහ අනවසරයෙන් මේ නිවසට ආපු පිරිස ගැන 9:11 අංකයට ඇය දන්වලා තියෙනවා. ඉක්මනින්ම බ්‍රූක් නම් වුණ නිලධාරියා නිවසට පැමිණෙන අතර සොෆී ඇයට ඇතුළට යාමට ඉඩ සලසනවා. මොලින්ගත් ඇමතුම අත්වැරද්දක් බව ඇය මෙහිදී කියන අතර නිවස ඉක්මනින් පරීක්ෂා කර පිටව යන බව ඉන්පසු මේ නිලධාරියා පවසනවා.
නිලධාරියා පිටව යාමට සූදානම් වන විට ෆ්ලොරිඩාවේ කාන්තාවක් වීඩියෝ ඇමතුමක සිටින විටදී නිවස තුළට අනවසරයෙන් ඇතුළු වූ තිදෙනෙකු දුටු බව ඇය රේඩියෝවෙන් ඇයට අසන්නට හම් වෙනවා. මේන් සොෆීගේ බොරුව එළිවෙන අතර බ්‍රූක් ඔවුන් කොහේදයි ඇගෙන් අසමින් නැවත නිවස තුළට යනවා. බ්‍රූක් රේඩියෝවෙන් තවත් කණ්ඩායමකට එන්න කියන අතරේ ඈනි ඇය ඉදිරියට ඇවිත් යටත් වෙනවා. ඇය ඔහුට මාංචු දමා අනෙත් අය සිටින්නේ කොහේදයි සොෆීගෙන් අසනවා. සොෆී ඇයට කියන්නේ තවත් දෙදෙනෙකු සිටින නමුත් ඔවුන් සිටින්නේ කොහේදයි ඇය නොදන්නා බවයි. එවිට ඕටිස් නිලධාරියාට බහර දෙනවා. ඔවුන් අතර ගැටුමක් ඇති වී නිලධාරියා අවාසනාවන්ත ලෙස මිය යන අතර සොෆී ඇයගේ තුවක්කුවත් අරගෙන එතනින් පලා යනවා. ඈනි පවසන්නේ ඉතිරි පොලිස් කණ්ඩායම පැමිණෙන්නට පෙර ඔවුන්ට ඇත්තේ විනාඩි 20ක් පමණක් බවත් ඒ නිසා ඔවුන් ඉක්මනින් වැඩ අවසන් කළ යුතු බවත්ය. සොෆී නැවතත් කෙලීට කතා කර නිවසින් පිටව යන අතර ඕටිස් ඇයව සෙවීමට පටන් ගන්නවා. කෙලි ඇයට කලින් වගේම පහළ තියෙන දොරෙන් ඇතුළට යන ලෙස උපදෙස් දෙනවා. මෙහිදී සොෆී වැටෙන අතර මේ සද්දය ඈනිට ඇහෙනවා. ඔහු පිහියක්ද අරගෙන මේ ශබ්දය ඇහුන පැත්තට එන්නට පටන් ගන්නා අතර ඩේව් දිගටම ඩ්‍රිල් කරන කාර්ය කරමින් සිටිනවා. කවුරුන් හෝ ලං වෙන හඬ සොෆීට ඇසෙන අතර ඇය විදුලි පන්දව නිමා දමනවා. කෙලි සොෆීට තුවක්කුවේ බොත්තම දැනෙන ලෙස අල්ලන් සිටින්න කියලා ඉල්ලලා සිටින අතර ඇය තුවක්කුවේ සේෆ්ටි ට්‍රිගර් එක ඕෆ් කරලාද කියලා බලන ලෙසත් කියනවා. කෙලි වීඩියෝ ඇමතුම හරහා නරඹන අතරතුරේදී ඈනි කාමරයට ඇතුල් වෙන බව සොෆීට ඇසෙනවා. ඔහු ප්‍රමාණවත් තරම් ලං වූ විට කෙලි සොෆීට වෙඩි තබන ලෙස උපදෙස් දෙනවා. සොෆී මුලදී පසුබට වන නමුත් ඔහු පිහියෙන් පහර දීමට පෙර ඔහුට වෙඩි තැබීමට ඇය සමත් වෙනවා. මේ ශබ්දය ඕටිස්ට ඇසි ඔහු ශබ්දය පැත්තට එන්නට ගන්නවා. මේ අතරේ සොෆීගේ බැටරිය ක්‍රියාවිරහිත වෙන්නට ලංව ඇති අතර කෙලි ඇයට උඩ තට්ටුවේ තියෙන චාර්ජර් එක ළඟට යන්නට කියලා උපදෙස් දෙනවා. ඕටිස් ඈනි දැකීමෙන් පුදුම වන අතර ඔහු සොෆීව සෙවීමට පටන් ගන්නවා. ටික වේලාවකින් ඔවුන්ට එකිනෙකා මුණ ගැසෙන අතර සොෆී ඔහුට වෙඩි තියනවා. ඒ මොහොතේදීම සොෆී කෙලි සමග තියෙන දුරකථන සම්බන්ධතාවය දුර්වල වෙන අතර ඇය අහඹු ලෙස වටේට වෙඩි තබන්නට පටන් ගන්නවා. ඉන් පස්සේ සොෆී කාමරයකට ඇතුළු වන විට ඕටිස් සෙමින් ඒ පැත්තට ලං වෙන්නට පටන් ගන්නවා. ඔහු පොරවකින් දොරට පහර දීමට පටන් ගන්නා අතර අවසානයේදී දුරකථන සම්බන්ධතාවය නැවත ලැබෙනවා. ඔහු සොෆීව අල්ලා ගන්නට කලින් කෙලි ඔහුට වෙඩි තබන ලෙස උපදෙස් දෙනවා. මේ වතාවේදී වෙඩි පහරින් ඔහු මිය යනවා. කෙලි ඇයව සංසුන් කිරීමට උත්සාහ කරමින් ඇගෙන් ඕටිස්ගේ රේඩියෝව ලබා ගන්නට යනුවෙනුත් උපදෙස් දෙනවා. බැටරිය අඩු නිසා දුරකථනය ඔෆ් වෙන්නට ආසන්න වන අතර එහි ඉතුරුව ඇත්තේ තවත් එකෙක් පමණක් බවත් ඒ නිසා අවධානයෙන් සිටින ලෙසත් කෙලි ඇයට කියනවා. ඒ වගේම පොලිසිය ඉක්මනින් පැමිණෙනු ඇති බවත් ඇය සොෆීට මතක් කරනවා. මෙහිදී සොෆී මංකොල්ලකරුවන් සමග එකඟ වූ බව පාපොච්චාරණය කරන අතර පොලිස් නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් ඇයට වරදකාරී හැඟීමක් ඇති බවත් කියනවා. මේ අතර ඩේව් ඩ්‍රිල් කිරීම අවසන් කර තමන්ගේ කන් ආවරණයේ ඉවත් කරලා අනෙක් අයට කතා කළත් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. සොෆීට තවදුරටත් සැඟවීමට අවශ්‍ය නැති බව කියමින් ඩේවිඩ්ට වෙඩි තැබීමට උපදෙස් දෙන ලෙස ඇය කෙලීගෙන් ඉල්ලා සිටිනවා. මොකද ඇයට ඉතිරිව ඇත්තේ තවත් 100%ක පමණ බැටරියක් පමණක් නිසා. සොෆී ඔහු පිටුපසින් හෙමීට ලංවන විට ඔහු සේප්පුව විවෘත කරන්න උත්සාහ කරනවා. කෙලීගේ උදව්වෙන් ඇය ඔහුට වෙඩි තිබ්බත් එය ඇයට මගහැරෙනවා. ඔහුට යන්න දෙන්නයි ඔහු ඇයගෙන් නිල්ලා සිටින අතරේ බැටරිය සම්පූර්ණයෙන් බැසීමට ආසන්න නිසා ඔහුට වෙඩි තබන ලෙස කෙලි කියනවා. සොෆී ඇගේ දුරකථනය ඔෆ් වෙද්දී කල්පනා කරමින් සිටින අතර ඔහු තම කොටස ගන්න බව ඇයට කියමින් පිටව යන්නට උත්සාහ කරද්දී සොෆී ඔහුට නවතින ලෙස කියනවා. ඔහු පොලිස් නිලධාරියාගෙන් විදුලි ටේසර් එක ලබා ගන්නට උත්සාහ කරන අතර එමගින් සොෆීගේ වෙඩි පහරට ඔහු ලක් වෙනවා. ඉන් පසුව ඔවුන්ගේ නායකයා වන රිකෝ ඔහුට කතා කරන අතර සොෆී සියල්ල අවසන් කියලා ඔහුට දන්වනවා. ඇය සේප්පුවේ මුදල් ටිකක් ගන්නට සූදානම් වුණත් රිකෝ නිවසට ඇතුළු වෙන සද්දය ඇසීමෙන් පස්සේ ඇය සැඟවෙනවා. රිකෝ කියන්නේ මේ නිවසේ අයිති ඩෙබ්‍රාගේ හිටපු සැමියා බව පසුව හෙළිවෙනවා. ඔහු තම මුදල් ආපසු ලබා ගන්නට ආ බවත් ඒ මුදල් ගැන ඩෙබ්‍රාවත් දන්නේ නැති බවත් ඔහු කියනවා. ඔහු සොෆීගේ ක්‍රියාකලාපය ගැන වර්ණනා කරමින් ඇයගේ එකඟ වුණ මුදල ගන්නට පිටතට එන ලෙස ඇයට කියනවා. ඉන් පස්සේ ඔහු පොලිසියට කතා කරන්නේ තමාට කරදරයක් වූ බව නිලධාරීන්ට හඟවමින්. ඉන් පස්සේ ඇයටද මීට හවුල් වෙන්නට එන්න කියලා ඔහු සොෆීට කියනවා. සොෆී දැල්වුන විදුලි පහන් නිවා දමන අතර නිවස වටේ සෙවීමෙන් පස්සේ ඔහු සොෆීව සොයාගෙන වෙඩි තියන්නට පටන් ගන්නවා. ඇයට එක් කුණ්ඩයකින් තුවාල වෙන නමුත් සැඟවෙන්නට ඇයට හැකි වෙනවා. ඇය එක් මිනිසෙකුගේ දුරකථනයක් සොයාගෙන රිකෝගේ අංකය නැවත ඩයල් කරනවා.
දුරකථනයේ නාද වෙනවත් සමගම අතොරම් අවසන් වෙන තෙක්ම ඇය ඒ සද්දයේ පැත්තට වෙඩි තියන්නට පටන් ගන්නවා. තිගු නිශ්ශබ්දතාවයකින් පසුව ඇය ඔව්ව මරා දැමුවා යයි සිතමින් එතනින් එළියට එන්නට සූදානම් වෙද්දී රිකෝ ඇය පසුපසින් ඇගේ බෙල්ල සිර කරන්නට පටන් ගන්නවා. සොෆීට වයින් බෝතලයක් අතට අසු වෙන අතර එයින් ඔහුට නැවත නැවතත් පහර දෙන්නට පටන් ගන්නවා. පසුව ඇය බිම වැතිර සිටිද්දී පොලිසියේ සයිරන් හඬ ලංගනවා ඇසෙනවා බලා ගන්නට පුළුවන් වෙනවා. මේ රාත්‍රියෙන් පසු දවසක රෝහලේ සුවය ලැබමින් සිටිද්දී සොෆී තම මවට කියන්නේ ඇය පැරාලිම්පික් සඳහා උත්සාහ කිරීමට යන බවයි. නමුත් ඇගේ පුහුණු වියදම් පියවා ගන්නට අවශ්‍ය මුදල් ගැන ඇගේ මව කනස්සල්ලට පත්ව සිටින බවක් පෙන්වද්දී සොෆී සිනාසෙමින් ඇගේ බෑගය තමාට තද කරගන්නවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එයින් අදහස් කරන්නේ සේප්පුවේ මුදල් ඇය ළඟ බවයි. මොකද මේ වන විට ජීවතුන් අතර සිටින අයගෙන් මේ මුදල් තියෙන බව දන්නේ සොෆී පමණක් නිසා. පසුව අපිට කැම් සමග හිමකන්දක පුහුණුව ලබන සොෆීව දැක ගන්නට පුළුවන් වෙනවා. ඇය කෙලීට කතා කර වීඩියෝ ඇමතුම හරහා සවාරිය රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ඔවුන් කන්දෙන් පහළට ලිස්සා යාමට පටන් ගන්නවත් එක්කම මේ ෆිල්ම් එක අවසන් වෙනවා. ඔයාලට මේ වගේ තවත් රිවියුස් බලන්න කැමති නම් Movie Reviews සිංහලෙන් channel එකට subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේ මේ වගේම තවත් රිවියු එකකින් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.